පිරිපුන් තරු පරපුරක් උදෙසා. ආයුබෝවන්. ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ඩේටාබේස් පිළිබඳ වීඩියෝ සීරීස් එකේ 6වෙනි වීඩියෝ එකත් සමගයි. මං කලින් වීඩියෝ එකකදී කතා කළා Microsoft Access එක අපි වැඩ කරද්දී ඔබ්ජෙක්ට් කීපයක් සමග වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා. මම දැනටමත් මේ ඔබ්ජෙක්ට් වලින් ටේබල් කියන ඔබ්ජෙක්ට් එක ගැන කතා කරලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Access භාවිත කරලා කොහොමද ආකෘති පත්‍ර එහෙම නැත්නම් ෆෝම්ස් කියන ඔබ්ජෙක්ට් එක හදාගන්නේ කියලා. හරි. මුලින් අපි බලමු මොකද්ද මේ ආකෘති පත්‍රයක් එහෙම නැත්නම් ෆෝම් එකක් කියන්නේ කියලා. අපි දැන් දන්නවා වගුවක් නිර්මාණය කරලා ඒ වගුව විවෘත කරලා ඒ වගුවට කොහොමද දත්ත ආදානය කරන්න කියලා. හැබැයි දත්ත සමුදාය කළමනාකරන පද්ධතිවලදී වගුවකට දත්ත ඇතුළත් කරන්න අපි භාවිත කරන්නේ මේ ආකෘති පත්‍ර. එහෙනම් අපිට පුළුවන් මේ ආකෘති පත්‍ර මගින් දත්ත වගුවකට ඇතුළත් කරන්නත් ඒ වගේම වගුවක තියෙන දත්ත අපට දක්වලා පෙන්වන්නත්. හරි. ඔයාලට දැන් පේනවා ඇති මම Microsoft Access මෘදුකාංගය විවෘත කරගෙන තියෙනවා. ඒ වගේම Student Details කියලා ටේබල් එකකුත් මම කලින් හදාගෙන තියෙනවා. ඔයාලා දැන් දන්නවා කොහොමද ටේබල් එකක් හදන්නේ කියලා. ඒක නිසා මම මෙතනදී ටේබල් එකක් හදන්නේ කොහොමද කියලා කතා කරන්න යන්නේ. මම මෙතනදී කතා කරන්න යන්නේ කොහොමද මේ ටේබල් එක ඇසුරින් ෆෝම් එකක් හදාගන්නේ කියලා. දැන් ෆෝම් එකක් එහෙම නැත්නම් ආකෘති පත්‍රයක් හදන්න මම මෙතනදී පාවිච්චි කරනවා මේ create කියන ටැබ් එක. create කියන ටැබ් එකේ උඩ ක්ලික් කරාම අපිට පෙන්නනවා අර objects මම කලින් කතා කරපු objects කීපය. එතනදී අපිට අවශ්‍ය වෙන්නේ ෆෝම් එකක් නිර්මාණය කරගන්න හින්දා මම මෙතනදී ෆෝම් කියන ඔබ්ජෙක්ට් එක තෝරගන්නවා. එතන ෆෝම් ඩිසයින් කියන එකම තෝරගන්නවා. මෙතනදී අපිට පුළුවන් අපිට කැමති ආකාරයට මේ ෆෝම් එක නිර්මාණය කරගන්න. එතකොට ෆෝම් එක හදාගද්දී අපි තියෙන ටේබල් එකේ ඩීටේල්ස් පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් add existing fields කියන තැනට ක්ලික් කරන්න. එතනදී අපිට පෙන්වනවා field list එකක්. field list එකේ අපිට ඊට යටින් පෙන්වනවා show all tables කියලා. මම ඒක ක්ලික් කළොත් අපි දැනට හදාගෙන තියෙන tables ටික මෙතන පෙන්වනවා. මම දැනට මෙතන එක table එකක් හදාගෙන තියෙන student details කියලා. ඒක නිසා මෙතන පෙන්වන්නේ ඒ table එක විතරයි. ඒ table එකේ fields ටික අපිට මේ form එක හදන්න ගන්න ඕනේ නම් මෙතන තියෙන පොඩි ධන ලකුණක් ඒක ක්ලික් කරාම ඒ fields ටික මෙතන පෙන්වනවා. එහෙනම් මේ fields ටික මේ form එකට දාගන්න. මේ field එක ගානේ අදගෙන ගිහිල්ලා අපිට මේ මේක උඩට දාන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය ආකාරයට මේ field ටික හදාගන්න පුළුවන් මෙන්න මේ. එතනින් දිග පළල අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. මම දැන් අනිත් fields ටිකත් මේ විදිහටම දාගන්නවා form එකට. හරි. මම දැන් මේ ෆෝම් එකට අදාළව යොදාගන්න ඕනේ ෆීල්ඩ්ස් ටික මේකට දාගෙන ඉවරයි. ඊළඟට මේ ෆෝම් එක එහෙම නැත්නම් මේ ආකෘති පත්‍රය පාලනය කරන්න අපිට බටන්ස් කීපයක් පාවිච්චි කරන්න වෙනවා. එකක් තමයි අපි අලුතෙන් ඇඩ් කරන රෙකෝඩ් සේව් කරන්න බටන් එකක් ඕනේ. ඊළඟට අලුතෙන් රෙකෝඩ් එකක් ඇඩ් කරගන්න අවශ්‍ය බටන් එකක් ඕනේ. ඊළඟට අපිට තියෙන රෙකෝඩ් එකක් ඩිලීට් කරන්න බටන් එකක් ඕනේ. එතකොට කොහොමද මේ බටන්ස් අපි දාගන්නේ?
මේ බටන්ස් අපිට දාගන්න නම් මේක තියෙනවා ෆෝම් ඩිසයින් ටූල්ස් කියන එකේ ඩිසයින් කියලා එකක්. එතන තියෙනවා මේ කන්ට්‍රෝල්ස් කියලා. ඒ කන්ට්‍රෝල් කියන එක යටතේ තියෙනවා අපිට මේ ෆෝම් එකේදී භාවිත කරන්න පුළුවන් විවිධ ටූල්ස් කීපයක්. මෙතන තියෙනවා ටෙක්ස්ට් කියලා එකක්, ඊළඟට මේ ලේබල් කියලා ටූල් එකක් තියෙනවා, ආය බටන් කියලා තියෙනවා. ওই වගේ විවිධාකාරයේ කන්ට්‍රෝල්ස් අපිට මෙතන දකින්න පුළුවන්. දැන් මේවා පාවිච්චි කරලා අපිට මේ ෆෝම් එක තව වැඩිදුර ලස්සන කරගන්නත් පුළුවන්. මේ ටෙක්ස්ට් බොක්ස් එකක් දාලා, මාතෘකාවක් දාලා ඒ වගේ හදාගන්නත් පුළුවන්. දැන් මෙතනදී මම බටන් එකක් දාන්න අවශ්‍ය වෙන නිසා මම මෙතන මේ බටන් කියන එක තෝරගන්නවා. තෝරගෙන මෙන්න මෙතනින් බටන් කියන එක නිර්මාණය කරගන්නවා. ඊළඟට මේ බටන් එකට අදාළව විනාස් කරගන්න ඕන දේවල් දක්වලා පොඩි වින්ඩෝ එකක් එනවා. දැන් මම මේ බටන් එක පාවිච්චි කරන්නේ අපේ තියෙන රෙකෝඩ් එකක් සේව් කරගන්න නිසා. මම මෙතන මේ කැටගරි කියන එක යටතේ තියෙන රෙකෝඩ් ඔපරේෂන් කියන එක තෝරගන්නවා. ඊළඟට මේ ඇක්ෂන් කියන එකෙන් මම තෝරගන්නවා සේව් කරන්න අවශ්‍ය රෙකෝඩ් එකකට අදාළව මේ බටන් එක හදන හින්දා මම මේ රෙකෝඩ් එක සේව් කියන එක තෝරගන්නවා. ඊළඟට නෙක්ස්ට් දෙනවා. ඊළඟට මේ බටන් එකට පින්තූරයක් අවශ්‍ය නම් මෙතන පික්චර් කියන එක දාගත්තාම මම දැන් මෙතන ටෙක්ස්ට් කියන එක ඕනේ. ඊළඟට මම ටෙක්ස්ට් කියන එක දාලා මෙතන නෙක්ස්ට් කරලා ෆිනිෂ් කරනවා. දැන් ඔන්න මේ බටන් එක අපිට හදා ගන්න පුළුවන් වුණා. ඊළඟට මම අනිත් බටන් එක හදනවා මේ අලුත් රෙකෝඩ් එකක් දාගන්න. අර විදිහටම කන්ට්‍රෝල්ස් වල මම බටන් කියන එක තෝරගන්නවා. තෝරගෙන මෙතන බටන් කියන එක බටන් එක නිර්මාණය කරගන්නවා. අර විදිහටම වින්ඩෝ එක ආවම මෙතනින් රෙකෝඩ් ඔපරේෂන්ස් තෝරලා ඇඩ් නිව් රෙකෝඩ් කියන එක තෝරගන්නවා. මම නෙක්ස්ට් කරලා මම දැන් ටෙක්ස්ට් එක දෙනවා ඇඩ් නිව් රෙකෝඩ් කියලා. දැන් නෙක්ස්ට් කරලා ෆිනිෂ් කරනවා. ඒකත් අපිට අවශ්‍ය තැනින් විදිහට හදාගන්න. ඊළඟට අනිත් එක තමයි රෙකෝඩ් එකක් ඩිලීට් කරන එක. මම ඒකට පාවිච්චි කරනවා තව බටන් එකක්. මෙන්න මේ විදිහට හදාගත්තා. ඊළඟට රෙකෝඩ් ඔපරේෂන්ස් වල මම තෝරගන්න ඩිලීට් රෙකෝඩ් කියන එක නෙක්ස්ට් කරලා ටෙක්ස්ට් එක ඩිලීට් රෙකෝඩ් මයි. ඊළඟට නෙක්ස්ට් කරලා ෆිනිෂ් කරනවා. මෙන්න මේ විදිහට අපි බටන් තුන හදාගත්තා. දැන් අපිට අවශ්‍ය විදිහට මේ ෆෝම් එකේ සැකැස්ම හදාගෙන ඉවරයි. දැන් මම අපි මේ ෆෝම් එක වැඩ කරන්නේ කොහොමද කියලා බලමු. මේ ෆෝම් එක වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න කලින් මම මේ ෆෝම් එක සේව් කරගෙන ඉන්නවා. මේ ෆෝම් කියන උඩට ගිහලා රයිට් ක්ලික් කරලා සේව් කරනවාම අපිට නමක් දෙන්න පුළුවන්. මම දෙනවා student details කියලා. ඕකේ කරනවා. ඊළඟට මේ හෝම් කියන ටැබ් එකේ මෙතන තියෙනවා views කියලා. ඒ view එකෙන් මම යනවා form view එකට. එතකොට අපි අර හදාගත්ත ෆෝම් එක මෙන්න මේ ආකාරයට දිස් වෙනවා. මෙතනින් මම දැන් මේ ෆෝම් එක හරහා එක රෙකෝඩ් එකක් ඇඩ් කරගන්න යන්නේ. බලමු එක රෙකෝඩ් එකක් මම මෙතන දැන් ඇඩ් කරනවා. හරි, මම රෙකෝඩ් එකට අදාළ ඩේටා ඇඩ් කරගත්තා. ඊළඟට මම මේ රෙකෝඩ් එක සේව් කරන්න යන්නේ. මම ඒකට සේව් බටන් එක පාවිච්චි කරනවා. ඊළඟට බලමු අපි මේ ඇඩ් කරගත්තු ඩේටා එක සේව් වෙලාද කියලා. ඒ සඳහා මම මේ view කියන තැන data sheet view එකට යනවා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති අපි අර ඇඩ් කරගත්තු රෙකෝඩ් එක සේව් වෙලා තියෙනවා. මම නැවතත් මේක form view එකට යනවා. ෆෝම් වේව් එකට ගියාමත් අපිට අර කලින් ඇඩ් කරපු රෙකෝඩ් එකමයි පෙන්වන්නේ. එහෙනම් මෙතන තව අලුත් රෙකෝඩ් එකක් දාගන්න නම් මම ක්ලික් කරනවා මේ ඇඩ් නිව් රෙකෝඩ් කියන බටන් එක. එතකොට මේ ක්ලියර් කරලා දෙනවා. දැන් මම තව රෙකෝඩ් එකක් මේකට ඇඩ් කරනවා. හරි, මේ අපි දාගත්තු රෙකෝඩ් එකත් මම අර විදිහටම සේව් බටන් එක පාවිච්චි කරලා සේව් කරනවා.
දැන් බලමු ටේබල් එකට ගිහිල්ලා ආය data sheet view එකේ ආයේ record එකත් save වෙලා තියෙනවා. මම නැවතත් form view එකට යනවා. දැන් බලන්න අපි මේ record add කරන්න මෙන්න මේ අට මෙතකට අපි කියනවා record navigation bar කියලා. එතන පෙන්නනවා එතන තියෙන record ගාන සහ අපි දැන් ඉන්න record එක මොකද්ද කියලා. අපිට මෙතනින් පුළුවන් එහාට මෙහාට යන්න. ආපස්සට ගියොත් පළවෙනි රෙකෝඩ් එකට යනවා. දැන් අපි මෙතන රෙකෝඩ් දෙකක් විතර ඇඩ් කරගෙන තියෙන එක හින්දා මේ තලයේ ක්ලික් කරලා අපිට දෙවෙනි රෙකෝඩ් එකටත් යන්න පුළුවන්. ඊළඟට මේ හදාගත්තු රෙකෝඩ් එක මට අවශ්‍ය නැහැ. මේක වැරදි රෙකෝඩ් එකක්. එහෙනම් මේක ඩිලීට් කරගන්න ඕනේ. එහෙනම් මේ අදාළ රෙකෝඩ් එකේ දෙන මම මේක ඩිලීට් කියන බටන් එක පාවිච්චි කරලා ඩිලීට් කරනවා. එතකොට මැසේජ් එකක් එනවා you are about to delete one record කියලා. මම එතන yes දෙනවා. දැන් අපි ආයෙ data sheet view එකට ගිහින් බලමු. දෙවෙනි රෙකෝඩ් එක තියෙනවද කියලා. ආ ඒ රෙකෝඩ් එක දැන් මෙතන අයින් වෙලා. ආ ඉන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ෆෝම් එකක් නිර්මාණය කරගන්න. ෆෝම් එකක් මගින් data enter කරගන්න සහ අපිට අවශ්‍ය නැති data අයින් කරගන්න ওই වගේ දේවල් මේ ෆෝම් එකක් හරහා කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලට Microsoft Access භාවිතයෙන් ෆෝම් එකක් හැම නැත්නම් ආකෘති පත්‍රයක් දැන් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ඊ ශක්තිය අපිව තවත් ශක්තිමත් කරන්නට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහල තියෙන subscribe icon එක මත click කරලා අපිව subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ දාපු ගමන් දැනගන්න bell icon එක මත click කරන්න අමතක කරන්න එපා.